අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව හෙලිකරන්න ඇඟ කිලිපොලා යන වංචාවක් ආණ්ඩුව කාර් එකක් ගන්න ලක්ෂ 100ක් වැය කළොත් ඒ ආණ්ඩුවේ වත්කම් ලේකණේට ඒ කාර් එක එකතු කරන්න ඕනේ. ඒතර ආණ්ඩුවේ වත්කම් ලක්ෂ 100ක ඉහළ යන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුව පාසලකට අලුතෙන් ගොඩනැගිල්ලක් හදන්න ලක්ෂ 500ක් වැය කරොත් ඒ මුදලින් ගොඩනැගිල්ලක් ඉදි කරලා ඒ ගොඩනැගිල්ල ආණ්ඩුවේ වත්කම් ලේකණේට එකතු වෙන්න ඕනේ. නමුත් එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අර වාහනේ පාවිච්චි කරන නිලධාරියාට ඒක විශ්‍රාම ගත්තම ගෙදර ගෙනියලා ගෙදර පාවිච්චි කරන්න පුළුවන් කවුරුවත් දන්නේ නැහැ ඒ සටහනක් නැති නිසා. පාසල් ගොඩනැගිල්ල හදනවායි කියලා ඒකේ බලධාරීන්ට පුළුවන් තමන්ගේ පෞද්ගලික ගයක් ඒ මුදලින් හදාගන්න මොකද කිසි සටහනක් නැහැ. එහෙම වෙන්න පුළුවන්ද? ආණ්ඩුවේ මම එහෙම වෙලා තියෙනවායි කියලා කියන්නේ මම නෙවෙයි දේශපාලකෙක් නෙවෙයි ආණ්ඩුවේ ගිනුම්වල නිවිරදිභාවයේ සොයා බැලීමට නිල බලයෙන් ව්‍යවස්ථාවෙන් බලය ලබා දීලා තියෙන විගණකාධිපතිතුමා. විගණකාධිපතිතුමාගේ 2021 වාර්තාවේ 114 වෙනි පිටුවේ කියලා තියෙනවා 2016 සිට 2021 දක්වා ආණ්ඩුව වියදම් කළ වත්කම් අත්පත් කර ගැනීමට වියදම් කළ මුදලින් 168ක් පිළිබඳ මොනවද කරේ කියන එක පිළිබඳ වාර්තා නැහැ. මුදල වියදම් කරලා තියෙනවා. හැබැයි එහෙම වත්කමක් ආණ්ඩුවේ වත්කම් ලේකණේට එකතු වෙලා නැහැ කියලා. එතුමගේ විගණකාධිපතිතුමාගේ වාර්තාවේ 114 වෙනි පිටුවේ තියෙන වගුවක්. ඒක නම් කරලා තියෙන්නේ 12 වෙනි වගුව කියලා. ඒකේ ඒ වර්ෂයේ ස්ථාවර වත්කම් වෙනුවෙන් වැය කළ මුදලත් එයින් වත්කම් ලේකණේට එකතු කරලා තියෙන වත්කම් වල වටිනාකමත් පිළිබඳ වගුවේ දක්වලා තියෙනවා. ඒ වගුව අනුව නරකම අවුරුද්ද වෙලා තියෙනවා. ඒ වත් නැහැ. ඒ වගුව අනුව 2006 සිට 2021 දක්වා කාලය තුල රුපියල් කෝටි 553,000 කෝටියේව 553,000 වටිනා වත්කම් පිළිබඳ ස්ථාවර වත්කම් ලේඛනවල සටහන් වෙලා නැහැ. කෝටි වලින් කිව්ව 553,000 ට්‍රිලියන් නම් 5.5ක් බිලියන් නම් 5553ක් 5530ක් වැනි දැවැන්ත මුදලක් ඉතිහාසයේ නොවු විරු ආකාරයේ දැවැන්ත මුදලක් අතුරුදහන් කියලා විගණකාධිපතිතුමා කියනවා. මේ පිළිබඳ වත්කම් මිලදී ගන්න වැය කරපු වත්කම් වලින් වත්කම් මිලදී ගන්න වැය කරපු මුදලින් 168%කම දේපල අත්පත් කරගත්ත බවට තොරතුරු නැහැ. මේක නරකම අවුරුද්ද වාර්තා වෙන්නේ 2013 දී විගණකාධිපතිතුමා විසින් සඳහන් කරන ආකාරයට වත්කම් අත්පත් කරන්නට වැය කළ මුදලෙන් 94%කම මිලදීගත් දේපල පිළිබඳ තොරතුරු නැහැ. ඒ නිසා මේක ඇත්තෙන්ම වත්කම් ඇත්තරම අත්පත් කරගෙන නොගත්තාද නැත්නම් ආණ්ඩුවේ වත්කම් තිබුණත් ඒවා පොත්වල සටහන් වෙලා නැද්ද කියන එක හරියට කියන්න දන්නේ නැහැ. නමුත් මේ තමයි ලංකා ඉතිහාසයේ වාර්තා කළ ඇඟ කිලිපොලා යන දැවැන්තම වංචාව. මීට වඩා ලොකු මුදලක් මහ බැංකු බැඳුම් කර වංචාවවත් වැට්බදු වංචාවවත් සිද්ධ වෙලා නැහැ. ඉතින් මෙතරම් දැවැන්ත වංචාවක් පිළිබඳ විගණකාධිපතිවරයා තමන්ගේ වාර්තාවේ හෙළි කරලා තිබියේදී පුංචි පුංචි වංචාවන් ගැන බෙරියන් දෙන සංවිධාන සහ දේශපාලන නායකයන් මේ ගැන අද වනතුරු එක වචනයක් කතා කරලා නැහැ. එතකොට අර කියනවා වක්කඩේ වහන්නේ නැතුව මොනවද කියන්නේ වක්කඩේ වහන්නේ නැතුව කක්කුටු ලස්සන වචනයක් කියනවා. මතකද? නෑ නෑ පොඩි පොඩි වහිල් වහනවා ලොකු එක වහන්නේ නැතුව කියලා වන්න වක්කඩේ වහන්නේ නැතුව කක්කුට ගුල් වහන්න හදනවා වගේ මේ දැවැන්ත වංචාව පිළිබඳ කිසිම සමාජ සංවාදයක් නැතුව පුංචි පුංචි දේවල් ගැන කතා කරමු සිටිමින් මේ හැමෝම සේවය කරන්නේ වංචාව වෙනුවෙන් කියන එකයි අපිට නම් පේන්නේ. කක්කුට බෙන